දොළහයි හතලිස් පහයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය සුභාෂිණි උත්පලවන්නා ලියනගේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලිය 10%ක් දක්වා ඉහළට. ජනාධිපතිවරණය සඳහා මාධ්‍ය උපමාන නිකුත් කෙරේ. එම උපමානවලට අනුව ක්‍රියා කරන්නේ ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් මාධ්‍ය ආයතනවලට උපදෙස්. සෑම ශ්‍රේණියකටම තොරතුරු තාක්ෂණය ඇතුළත් කිරීමේ අවශ්‍යතාව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ. දිවයිනපුරා නායම් අවදානම් ස්ථාන 35ක්. බංගලාදේශ අර්බුදය හමුවේ රට ඇඟලුම් කම්හල් සියල්ල වැසේ. ආර්ථිකයට දැඩි බලපෑම්. අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටේ සඳහා අද තරඟබිමට. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබා දුන් විශේෂ පොලි අනුපාතිකය නැවත ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන වාර්ෂික පොලි අනුපාතිකය 10%ක් දක්වා වැඩි කෙරේ. එය අවුරුදු 2ක කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා සඳහන් කළේය. රාජ්‍ය සේවයේ පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමටද කැබිනට් අනුමැතිය ලැබුණි. අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්වලට විශ්‍රාම වැටුප් විෂමතා ඇති වී තිබේ. ඒ අනුව 2016 ජනවාරි පළමුවෙන්දා සිට 2022 ජනවාරි පළමුවෙන්දා දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් සිදු වී ඇත. එම වැටුප් විෂමතා ඉවත් කිරීමටද කඩිනමින් ක්‍රියා කෙරේ. ඒ වැටුම් විශ්‍රාමභාවය ඉවත් කිරීම සඳහා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක් පමණ පිරිසකට සහනයක් ලබාගත හැකිවන ලෙස එම විශ්‍රාමික නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප 2016-2025 වෙනි දිනෙත්ති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 0.3 ඇලයිරක් 2016 උපලේඛනයේ අංක 190 සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2500ක වැඩිවීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන්. මේ අතර ජාතික ගුවන් විදුලියේ දස දෙසින් 7 වෙරිස්ටන්ඩියක් පිමින් ඇමතිවරයා පැවසුවේ ගත් ණය ගෙවීම සඳහා ජාතික ന്യാයපත්‍රයක් සකස් කර ඇති බවයි. ලබන වසරේ සිට ඉලක්කගත වැඩපිළිවෙලක් යටතේ එම ന്യാයපත්‍රය ඔස්සේ ක්‍රියා කෙරේ. ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන මැතිවරණ කොමිසන් සභාව නිකුත් කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනයේද ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපතිවරණ සමයේ ප්‍රවෘත්ති වාර්තාකරණය, වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් මෙන්ම ප්‍රචාරක කටයුතුද මීට ඇතුළත්ය. පක්ෂග්‍රාහී භවෙන් තොරව මාධ්‍ය උපමාන උල්ලංඝනය නොවන පරිදි සියලු මාධ්‍ය ආයතන ක්‍රියා කළ යුතුය. මාධ්‍ය උපමාන බලාත්මක කිරීමට මෙන්ම නිර්දේශ ලබා දීමට නියෝජිත කමිටුවක්ද පත්කිරි. විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි, සමාජ මාධ්‍ය වෙබ් අඩවි, මුද්‍රිත මාධ්‍ය සඳහා වෙන්වෙන් වශයෙන් මෙම උපමාන නිකුත් කර තිබේ. මාධ්‍ය උපමාන ඔස්සේ ක්‍රියා කරන්නේ ඇමති ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා පොලිස් ප්‍රතිවරයෙකු නොමැතිවීමේ ගැටලුව निराකරණය වී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති RMK රත්නායක මහතා පවසයි. මේ වන විට පොලිස් ප්‍රතිගේ බලතල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරී ඇත. ඔහු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී නිදහස හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කොට ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. බිත්තර මිල පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සතස අලෙවිසල්වල කළමනාකාරීත්වයට ආදායම් ඉලක්ක ලබා දී තිබේ. රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවල ගොවිතැන් කිරීමට බාධාවක් නැතැයි ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසයි.
අලි ගහණය වැඩිවීම අලි මිනිස් ගැටුමට හේතු වී තිබෙන බව ඇය කියා සිටියාය. ළම අපචාර සහ හිංසන වලට එරෙහිව දඬ නීති සංග්‍රහය යටතේ නඩු පවරන බව රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය. එවැනි නඩු ප්‍රමාදයකින් තොරව සිදු කිරීම අපේක්ෂාවයි. ජාතික ළම ආරක්ෂක අධිකාරී අපචාර අපයෝජන නඩු ප්‍රමාද වීම වැළැක්වීම පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කරන ලද ඉල්ලීම යටතේ 2021/6/28 චක්‍රලේඛයේ 446 යටතේ මේ වන විටත් අධිකරණවල ළමා අපයෝජන නඩු විභාග කිරීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ. තවදුරටත් දිස්ත්‍රික් ආරක්ෂක අධිකාරිය විසින් සිදු කර ඇත. ළමුන් පිළිබඳ නඩු ඇසීමේදී ළමයාට ප්‍රමුඛත්වය දීම ළමයාගේ මානසික තත්ත්වය ගැන සලකා බලා දරුවා ආරක්ෂා වන පරිදි එම නඩුකටයුත්ත කළ යුතු බවටත් මා විසින් යෝජනා කර ඇත. තොරතුරු තාක්ෂණ විෂය ප්‍රචලිත කිරීමට ඩොලර් මිලියන 20ක සුහුරු පුවරු පාසල් 1250කට බෙදා දෙන බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. දෙවන අදියරේදී තවත් එවැනි පාසල් සංඛ්‍යාවකට ඒවා පිරිනැමි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉදිරියේදී අධ්‍යාපන විශ්වවිද්‍යාලවලින් පමණක් පාසල් පද්ධතියට ගුරුවරුන් එක් කර ගැනීම. හැම පාසල් පරිෂදයකම ප්‍රමුඛ පාසල් එකක් හෝ දෙකක් තියෙනවා. ප්‍රමුඛ පාසල් කියලා කිව්වේ විෂය ධාරා සියල්ලම හයෙන් ඉහළ ද්විභාෂා තියෙන පාසල් බවට මේව පරිවර්තනය වෙනවා. මම මේ කිව්ව විද්‍යා ගණිතාංශය තාක්ෂණවේදී උගන්වන පාසල් සංඛ්‍යාව දැන් තියෙන සංඛ්‍යාවට වඩා ඉතාම විශාල ප්‍රමාණයකින් වැඩි වෙනවා. යම් පරිෂදයක් තුල දැන් තින්නේ උසස් පෙළ තියෙන පාසල් 2396යි. ඒ 931ක් තමයි ගණිත විද්‍යා විෂය ධාරාව තියෙන්නේ. මේක අපි 1250කින් ආරම්භ වෙනවා ජනවාරි. එතකොට මේක සමානයි එදා කන්නංගර සංකල්පේ මධ්‍ය විද්‍යාල 54ක් හදනකොට හැමතැනම තිබුණා 54ක් මධ්‍ය විද්‍යාල. මේ එදා තිබිච්ච ජනගහණය වගේ අද තුන් ගුණයක් ජනගහණය වැඩි වෙලා තිනවා. සිසු ජනගහණයත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අදට ගැලපෙන ව්‍යුහයක් දැන් අපි ක්‍රියාත්මක කරලා තින්නේ. සෑම ශ්‍රේණියකටම තොරතුරු තාක්ෂණ විෂය ඇතුළත් කළ යුතුයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. භෞතික හා මානව සම්පත් සෑම සිසුවෙකුටම සමානව ලැබිය යුතුය. සෑම දරුවෙකුටම විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම රජයක වගකීමක් වෙනවා. කෙසේ නමුත් මෙරට අධ්‍යාපනයේ පවතින විවිධ භෞතික හා මානව සම්පත් හිඟතාවය ඌන උපයෝජනයේ හේතුවෙන් සැමට ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් එක හා සමාන අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම ලෝකයේ දියුණුවත් සමග වෙනස් වන අධ්‍යාපන ක්‍රමයන්ට සමගාමීව මෙරට අධ්‍යාපනයද සැබවින්ම වෙනස් වීමකට භාජනය යුතු වෙනවා. පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. එය ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මේදී අදහස්තයක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ මේ මොහොතේ මෙය ඉදිරිපත් කිරීම දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් කළ එකක් බවයි. වසර ගණනාවක සිට පැවැත්වීමට නොහැකි වී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ මින් සැලසෙන බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊට පිළිතුරු ලෙස පැවසීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අභියෝග බාරගනිමින් ඒවා ජයගත් නායකයෙකු බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ඔහුට ලබා දෙන බව හෙතෙම කියයි. රටේ නායකත්වයේ භාර ගන්නා ලෙස විපක්ෂ නායකවරයාගෙන් මෙන්ම අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ඉල්ලීමක් කළේය. එහෙත් ඔවු දෙදෙනාම අර්බුද අවස්ථාවේ ඊට ඉදිරිපත් නොවූ බව අමරවීර මහතා කියයි. පසුගිය වසර දෙකේදී රට සෑමාංශයකින්ම ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ක්‍රියාකොට තිබේ. බලංගොඩ මැතිවරණ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ කොට්ටාස සංවිධායකවරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපති ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කරති. ඊයේ පස්වරුවේ එම පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලිය එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එම නියෝජිතයෝ ඒකමතිකව මෙම තීන්දුව දුන්හ. බිමට්ටමේ සිට මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට තමන්ට හැකියාව ඇතැයි ඔහු පැවසූහ. රටේ ජනාධිපතිවරයා ලෙස මේ අවස්ථාවේ රට බහර ගැනීමට සිටින පරිණතම නායකයා වන්නේ ජනාධිපතිවරයා බව එල්ලාවල මහතා මෙහිදී කීවේය. වෙනයම් අත්හදා බැලීම් මගින් මෙම තීරණාත්මක අවස්ථාවේ රට යළිත් අර්බුදයට ලක්වීමේ හැකියාව ඇතැයි ඔහු කියයි.
අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ. ජාතික ජන බලවේගයෙන් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. මේ සඳහා පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ රට ගොඩනගන ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බවයි. පැහැදිලි දේශපාලන නායකත්වයක් රටේ නායකත්වයට පත් කිරීමට ජනතාව සූදානමින් සිටින බව හෙතෙම කිවේය. ඊශ්‍රායලයේ විදේශ සේවා අධිකාරිය ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ක්ෂණික දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී හදිසි තත්වයක් ඇති වුවහොත් පමණක් ඒවා ප්‍රයෝජනයට ගත හැකිය. කෙටි පණිවිඩ සහ වට්සැප් පණිවිඩ මගින් සම්බන්ධ විය හැකිය. 0.5 2 20 20 100 මගින් ඊශ්‍රායල පොලිසියට කෙටි පණිවිඩ ඉදිරිපත් කළ හැකිය. 0.5 2 7101 මගින් කෙටි පණිවිඩ සහ වට්සැප් පණිවිඩ යොමු කළ හැකිය. සීෂෙල්ස් මුහුදු ප්‍රදේශයේදී අනතොට ලක් වූ ශ්‍රී ලංකා ධීවරයන් 9 දෙනා එරට වෙරළාරක්ෂක බලකාය මගින් මුදාගෙන තිබී පසුගිය 31 වැනිදා දික්කෝවිට වරායෙන් සෝමාලියානු මුහුදු ප්‍රදේශයට ගොස් තිබූ බ්ලූ ඕෂන් 2 සහ බ්ලූ ඕෂන් 6 යාත්‍රා අනතොට ලක් වී තිබුණි. ඩුබායිහි පදිංචි ව්‍යාපාරිකයෙකුට මෙම බෝට්ටු අයත් වේ. මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දිය ධීවරයන් 22 දෙනෙකු සිය භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඔවුන් පැමිණි බෝට්ටු 2ද නාවික හමුදා භාරයේ පවතී. දිවයිනපුරා නායෑම් අවදානම් ස්ථාන 35ක් හඳුනා ගැනේ. මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල එම ස්ථාන පවතී. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සඳහන් කළේ තවත් අවදානම් ස්ථාන 35ක නායෑම් තත්ත්වය අවම කිරීමට ක්‍රියා කර ඇති බවයි. දෙමටකොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයන්ගේ වර්ජනය අවසන් වෙයි. දුම්රිය බලධාරීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසු වර්ජනය අවසන් කර තිබේ. මේ නිසා ධාවනය ප්‍රමාද වූ උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ දුන්හිඳ ඔඩිසි යළි ධාවනය කිරීමට ක්‍රියා කර ඇත. දුම්රිය සේවකයෙකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් මැදිහත් වීමක් සිදු නොකරන බවට චෝදනා කරමින් එම ධාවනාගාරයේ සේවකයෝ සේවයෙන් ඉවත් වූහ. දැන් ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ අතගමම් වන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රැකිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. මෙරට ධාවනය වන වාහන 158 අතරින් 11,60,000 පමණ වායු විමෝචන මධ්‍යස්ථානවලදී අසමත් වන බව අනාවරණ වෙයි. වාහන නිසිලෙස නඩත්තු නොකිරීම මීට හේතුව බව රාජාමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි. දිවයිනපුරා ඇති වායු විමෝචන මධ්‍යස්ථාන සංඛ්‍යාව 464කි. තවත් මාස 2කින් වායු විමෝචන සහතිකය, රක්ෂණ සහතිකය සහ වාහන ආදායම් බලපත්‍රය එකම ස්ථානයකින් ගත හැකි ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටී. ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමම් වන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රැකිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානයේ පිණිසයි ඔබ වෙත ගෙන එන්නේ CIB ජනජය වාසනා 2024 මෙවර මෙම මස 1 වෙනිදා සිට 15 වෙනිදා දක්වා වටිනා තෑගි දිනා ගන්න අදම CIB එන්න. මේ මාසේ මුල් දින 5 දී පමණක් ඩෙංගු රෝගීන් 647 දෙනෙකු වාර්තා වී තිබේ. මේ නිසා සියලු නිවාස, රජයේ ආයතන, ආගමික ස්ථාන සහ පාසල් තම අවට පරිසරය පිරිසුදුව තබා ගැනීමට ක්‍රියා කිරීම වැදගත් වෙයි. ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 22ක් හඳුනාගෙන ඇත. ගෙවුණු මාස 7 දී හමු වූ ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 33,392ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය කියයි. CIB ජනජය වාසනා 2024 මෙවර මෙම මස 1 වෙනිදා සිට 15 වෙනිදා දක්වා වටිනා තෑගි දිනා ගන්න අදම CIB එන්න. විදේශ පුවත්
බංගලාදේශයේ අර්බුද මැදේ එරට සියලුම ඇඟලුම් කම්හල් තාවකාලිකව වසා දෙමි. ඒවා නැවත විවෘත කරන්නේද යන තීරණය ලබන සතියේ ප්‍රකාශ කරන බව ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ආයතනය නිවේදනය කරයි. මෙම තත්ත්වය හමුවේ එරට ආර්ථිකයට ඉදිරියේදී දැඩි බලපෑම් එල්ලවනු ඇතැයි විශ්වාස කෙරේ. එරට මුළු අපනයන ආදායමෙන් 83%ක්ම රැඳී ඇත්තේ නිමි ඇඳුම් කර්මාන්තයේ මතය. ඒකුත් වසරේදී ඔවුන් අපනයනය කර ඇති අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 35කට ආසන්නය. ලෝකයේ තුන්වන විශාලතම නිමි ඇඳුම් අපනයනකරුවන්නේද බංගලාදේශයයි. මීට පෙර ගං වතුරට යටවෙමින් ඉතා දුක්ඛිත පරිසරයක තිබූ බංගලාදේශය නගා සිටුවේ හිටපු අගමැති ශික් හසිනාගේ රජය යටතේය. කෙසේ වුවත් ඇය මේ වන විට ඉන්දියාවට පලා ගොස් තිබේ. බන්ධනාගාරගතව සිටි හිටපු අගමැති කලිඩාෂ්‍යා මහත්මිය එරට ජනාධිපතිවරයා විසින් නිදහස් කරනු ලැබ ඇත. සිරගතව සිටි විපක්ෂයේ දේශපාලඥෝ රැසක්ද නිදහස ලැබූහ. බංගලාදේශයේ පාසල් අද විවෘතව පැවතුනත් සිසුන් පැමිණ නොසිටියේය. ඉරානයේ සමග දීර්ඝකාලීන යුද්ධයක් ඇති වුවහොත් ඊශ්‍රායලයේ දේශපාලන සහ හමුදා ප්‍රධානීන්ට රැඳිය සිටිය හැකි භූගත බංකරයක් සකස් කිරීමට තීරණය කෙරේ. ජෙරුසලම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතයි. ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරාකය, සිරියාව, යේමනය, පලස්තීනය, ලෙබනන යන රටවල සන්නද්ධ කණ්ඩායම් කිහිපයක සහය ලබා ගැනී ඊශ්‍රායලය මෙතෙක් සිදු කළ සියලු ක්‍රියාවලට පිළිතුරු දෙන බව ඉරානය කියයි. ඒ සඳහා ඔවුන් රුසියාවෙන් නවතම ප්‍රහාරක ජෙට් යාන 50ක් ඉල්ලුම් කර ඇත. රුසියාවද යුද්ධයක යෙදී සිටින බැවින් සුළු කාලයක් තුළ ප්‍රහාරක යාන 50ක් ලබා දීම දුෂ්කර බව රුසියාව ඉරානයට පවසා තිබේ. ඒත් මිත්‍ර පාර්ශ්වයන් සඳහා ලබා දෙන සහය නොවෙනස් මට්ටමේ පවත්වා ගැනීමට මෙම ප්‍රමාණය ලබා දෙනු ඇත. මෙම ආයුධ මගින් කලාපයේ ගැටුමක් ඇතිවන බව සෞදි අරාබිය රුසියාවට චෝදනා කර තිබේ. ඊට අමතරව තවත් අන්තර්මහද්වීපික මිසයිල ගුවන් ආරක්ෂක පද්ධතිද රුසියාවෙන් මිලදී ගැනේ. අවම වශයෙන් බටහිර රටවල ආයුධ නිෂ්පාදන සමාගම් හතක් යුක්‍රේනයේ ආයුධ නිෂ්පාදනයට පැමිණ ඇතැයි වාර්තා වේ. ජර්මනිය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, තුර්කිය සහ චෙක් රාජ්‍ය එම රටවල් බව හඳුනාගෙන තිබේ. මේ අතර මැදපෙරදිග කලාපයේ ඉහළ යමින් පවතින ආතතිය මැදේ රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ලේකම් සර්ජී ෂොයිගු ඉරානය වෙත පැමිණ ඇත. ඔහුගේ සංචාරයේ අරමුණ වන්නේ කලාපීය ආරක්ෂක කටයුතුවලදී රුසියාවේ සහය ඉරානය වෙත පළ කිරීමයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව වම් ඉවුර සංවර්ධන කලාපයේ ගොවි ජනපද කිහිපයකට පිවිසුම් මාර්ග වැඩිදියුණු කෙරී. බැල්ලගස් වැවහන්දියේ සිට තනමල් විලයාය ජූල් වැවහරහා වල් සපුගල දක්වා වන ප්‍රධාන ගොවි ජනපද මාර්ගය වැඩිදියුණු කිරීම දැන් ක්‍රියාත්මකයි. එහි දුර කිලෝමීටර් දෙකකි. රජය ඒ සඳහා රුපියල් මිලියන 18ක් වැය කරයි. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 අවසන් පූර්ව තරගය අද පැවැත්වෙයි. ධාවන ශූර අරුණ දර්ශන තරගයට එක්වන්නේ රාත්‍රී 11ටයි. ඔහු සමග ලෝකයේ එමයිසව්වේ ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයේ සිටින ක්‍රීඩකයා මෙන්ම 13 වන ස්ථානයේ සිටින ක්‍රීඩකයාද තරඟ වදිති. සිව්වන මන්තීරුවෙන් ඔහුව දැකගත හැකිවනු ඇත. ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහගෙන් පසු ඔලිම්පික් තරගයක අවසන් පූර්ව තරගය සඳහා පිවිසි එකම ක්‍රීඩකයා අරුණ දර්ශන වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සිය 45 වන සංවත්සරය සමරයි. මෙරට අපනයන හා කේන්ද්‍ර වූ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන්නේ මෙයයි. පසුගිය දශක 4කට වැඩි කාලය තුලදී අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශන, වෙළඳ නියෝජිත සාකච්ඡා, මුල්‍ය සහන යෝජනා ක්‍රම, ව්‍යාපාරික බුද්ධිය ලබා දීම සඳහා මෙම ආයතනය ක්‍රියා කළ බව එහි සභාපති හා ප්‍රධාන විධායක කින්ස්ලි බර්නඩ් මහතා පවසයි. අතීතයේ මණ්ඩලය සමග ක්‍රියා කළ බොහෝ සයිකයන් මේ වන විට අපනයන ක්ෂේත්‍රයේ දෙවැන්තයන් බවට පත්වී ඇතැයි හෙතෙම කියයි. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. ආර්ථික පුවත් ගෝලීය ආර්ථිකය කඩාවැටීම නිසා ආසියානු කොටස් වෙළඳපළද කඩාවැටී තිබේ. මැදපෙරදිග කලාපයේ උණුසුම, යුක්රේන යුද්ධය, බංග්ලාදේශයේ අර්බුදය මීට බලපා ඇත. පසුගිය සතියේ ලොව පුරා ප්‍රධාන කොටස් දර්ශක විශාල ලෙස පහත වැටුණි. ඉන්දියාවේ ප්‍රධාන කොටස් දර්ශකය 2%කට වඩා අඩුවිය. ජපන් කොටස් අගය කඩා වැටුණත් යෙන් මුදල් එකකය ඩොලරයට සාපේක්ෂව 9%කින් පමණ ශක්තිමත් වී පැවතුණි. කාලගුණ වාර්තාව. බස්නායිර හා සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගල්ලා හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්සා රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කරන්නට පෙර යලිත් සිරස්තල. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලිය 10%ක් දක්වා ඉහළට. ජනාධිපතිවරණය සඳහා මාධ්‍ය උපමාන නිකුත් කෙරේ. එම උපමානවලට අනුව ක්‍රියා කරන්නේයි ජනමාධ්‍ය අමතිවරයාගෙන් මාධ්‍ය ආයතනවලට උපදෙස්. සෑම ශ්‍රේණියකටම තොරතුරු තාක්ෂණය ඇතුළත් කිරීමේ අවශ්‍යතාව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ. දිවයින පුරා නායෑම් අවදානම් ස්ථාන 35ක්. බංග්ලාදේශ අර්බුදය හමුවේ රට ඇඟලුම් කම්හල් සියල්ල වැසී ආර්ථිකයට දැඩි බලපෑම්. අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටේ සඳහා අද තරඟ බිමට. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්නේ.